මෙවර සිම්බාබ්වේ දේශයේ පැවැත්වෙන ලෝකුසලන ක්වොලිෆයි තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද එක්සත් අරාබි මිත්‍ර රාජ්‍ය සමගින් පස්වරු 12:30ට ආරම්භ වීම නියමිතයි. මෙම තරගයේ වෙනුවෙන් ක්‍රීඩා කළ හැකි සංචිතය ගැන Sunday Times පුවත්පත කලියෙම ප්‍රකාශ කළ තිබුණා. පිතිකරවන 6 දෙනෙක් සහ නායකයා සමගින් වේග පන්දුයන්න දෙදෙනෙක් වගේම දඟ පන්දුයන්න දෙදෙනෙක් විතර තමයි ඔවුන් සංචිතයේ ප්‍රකාශයට පත්කොට තිබුණේ. ඒ වගේම ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු සිල්ලූට් මහතාද කියා සිටියේ තනතිරෝ සවස් භාගයේ වෙන විට දඟ පන්දුයන්නට යම් වාසියක් ගෙන දෙන බවයි. සේවදා සිම්බාබ්වේ තනතිරු උදේ වරුවේදී ඇති වී තිබෙන පින්න ගතිය නිසා පළමු පැය භාගය තුළදී වේග පන්දුයන්නට යම් වාසියක් ගෙන දෙන බවට ඔහු ප්‍රකාශ කර සිටියා. වේග පන්දුයන්නන් දෙදෙනා තෝරා ගැනීමේදී තරඟයක් ඇති වී තිබෙන බව නම් පේනවා. ඊට හේතුව ලහිරු කුමාර, කසුන් රාජිත, මතිස පතිරණන් තිදෙනාම පුහුණු තරඟවලදී ඉතාම හොඳින් දස්කම් දක්වා තිබෙන නිසායි. ඒ වගේම ආබාධයෙන් පසුව ජමීරත් නැවතත් කණ්ඩායමට එකතු වී තිබෙන නිසා වේග පන්දුයන්නන් දෙදෙනා තෝරා ගැනීම ඉතාම අසීරු වෙනවා. එසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ අපේ වේග පන්දුයන්නෙක් යම් ආබාධයකට ලක් වී සිටින බවයි. ඔහු ගැන තීරණය අද පෙරවරුවේ ගැනීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. මෙම කරුණු කාරණා ගැන සලකලා බලලා අද තරගයේ ක්‍රීඩා කළ හැකි අවසාන ක්‍රීඩකයන් 11 දෙනාක් මෙහෙම වෙයි කියලා අපිට හිතෙනවා. දිමුත් කරවරන්න, පැතුන් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සතීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය සිල්වා, දසුන් ශානක, වනදු අසරංග, දුෂ්මන්ත චමීර, කසුන් රාජිතෝ, ලහිරු කුමාර, මතිස පතිරණ හෝ මහේස් තීක්ෂණන ක්‍රීඩකයන් අවසාන ක්‍රීඩකයන් 11 දෙනා විදිහට ක්‍රීඩා කරා. නමුත් වේග පන්දුයන්නෙක් විදිහට දසුන් ශානකෙනුත් කණ්ඩායමට ප්‍රයෝජනයක් ගත හැකි. ඒ වගේම දඟ පන්දුයන්නෙක් විදිහට ධනංජය සිල්වා සිටින නිසා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සමබර සංගීතයක් තියෙන බවට තමයි අපට පෙනියන්නේ. ඉතින් මෙම කණ්ඩායම සම්බන්ධයෙන් ඔබට හිතෙන ඔබගේ වටිනා අදහසත් අපට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. පළමු තරගයේම ජයග්‍රහණයකින් ආරම්භ කරන්න අපේ ක්‍රීඩකයන්ට හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.